අයි ඔබ විශ්වසනය පත්කාටක් කලින් රට කේෙන සාධරපාණනි වාත්‍ර දාහය ප්‍රධාන ප්‍රවද් විකාශය සමකයි අදත් එකතු වෙන්නේ ම චාරිත දනංචය පමණොහේත්‍ර. මම නිශාන්තයගේ ලක්ෂි දසනුසුම් කළ පත්ස රස්ථාල ප්‍රථමේ. රසායිනික පොහොරින් සිරුරට මොකද වෙන්නේ. කාර්ය සාධක බලකාය. බ ඇති ගෑස් කැනර් ලික්ට්‍රෝ සමාගමින් හෙළිදරව්වක්. දරුුවන්ටත් ආචාර ධර්මපද්ධතියක්. දෙකම ගහලක් කොරෝණා හැදුනොත් තුන බෙඳන්න ඕනැ හැටි. වසර පහකින් බොහුතේ චලමට්ටමට මොකද වෙන්නේ. රසායිනික පහර භාවිත හතුවෙන් මිනිස් සිරට සිදුවන බලපෑම වි්‍යාත්මකව අධනි කිරම්ස් දවන විශේෂ කාර්සාධක බලකයක් පට වීමට පැවන විට තීරුණ එකරතබෙනවා. රසායිනික පොහොර ගැන හරිටම හොයල බලනක මේකාරසාධක බලකායේ ප්‍රධහනම වගකීම වනවා. දිරි සය තුළලද මේේ සදහවන වැඩ පිළිවෙල් ආම් කර ලෙස අමතේ කෙල රමු කල මහ සෞක්‍යේ වාද්‍යයක්ක්ෂ නඩල් රයාට ප දෙෙස්ල තු මත්‍ය මහිදන දලත්කමගේ මහතාම මෙන්න කෘෂික මත්‍යයක්ංෂයේ නිලධරන් පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යංෂයේ පැවැත්ති සාක්ාවකද මෙම තීරණයට එලබතිබෙනවා. ගතවූ වසර කකිහිෙේද මේ පිබඳ සිදුකරති අධ්‍යනයන් සබන්ධයන්ද. අවද හනය යොමුක් කල යුතු බව මෙිහිදි ප්‍රකාශ කරුණා. රසයිනික පහර භාවිතයේ වැරැක්වීම සහ ක්‍රෂ්ක මත්‍ය ෂ ග ප ස. ය අමාත්‍යක්ෂිවල සහයුගේ අත්‍යවශ්‍ය බවයි මහින්දාන්න දළුත්කමගේ බහතා මෙහිද කියයා සිටිය. ගෑස් සිලින්දරේ අන්තර්ගත ගෑ සංයුතිය දැක්වෙන ස්ටකරයක් ද්වස්ත ගෑස් සිලින්දරේ ප්‍රදර්ශනය කරන්න ලිත්‍රෝ ගෑත් සමාගම අධිරණය හමුවේ එකකවීතිෙනවා. මෙ අතර ආන්දෝල්නට තුරුදුන් අදාළ ඩෞවකාවේ ඇතිල් බර්කප්ටන් ප්‍රමාණය වාශ්ප අවස්ථාමේදී පරක්ෂකර ඇති බව ලිටරෝ සමාගම පවසනවා. එලෙස වාශ්ප අවස්ථාවේදී ගත් ඇතිල් මේ කැප්ටන් අගය ද්‍රවතත්වය පවතන බවට ගණණය කළ විට ප්‍රමීතිගත අගයන් සපුරාලන බවත් අදාළ සමාගම වැඩදුරටත් පෙන්වා දෙනවා. ගහස්ස ගෑස් සිලින්දඩරවනින් ගෑස් කාදවීම නිසා ඇති වූ අනතුරු සහන්ඳයෙන් විධමත් පරීක්ෂණයක් පවත්වනලෙස නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා ගොුකර ඇති පෙත්සම යළි හැදිනයේ කැවීමට අභි්‍යචනාතිකරේ නියම කලා ලිටරෝ ගෑස් සමාගම වෙනෙන් පෙනසිී ජනාධපති නීතිඥවයා අධිකරය හමුුවේ කරුණු දක්කමින් තම සේවාදායිකායා වෙලොල්ට මුදාහර ඇති ගෑස් සිලිින්දර අපපසු ැවීමට කටයුතු කර ඇති බව දැනුම්දුන්නා ග්‍රහස්ත ගෑස් සිලින්න්දරේක අන්තර ගතවයතු නියමිත සංයුතියක් මෙමනිට නොැති බව පෙන්වාදුන් ජනාතිපදිීක්. එයා එහි පැවතියුතු සංයුතිය පිළිබඳ සාකචාකිීම සඳ. ප්‍රමිතිකාරයංශ ප්‍රදහනත්වෙන් රැස්වීමක් ලබන විසිවඳදා පවැත්වීමට නියමිත බවද පවසවා. ප්‍රමිතිකාර්යංශය අනුමතල ගෘහස්ත ගෑස් සිලින්ද්‍ර පමණක් මෙමනිවිට වෙලඳපොලට මුදාහරිමින් තිබෙන බවයි ඔහු පැවසේ. එමෙන්ම ඉදිරිකාලයේදී ප්‍රමිතිකාරයංශය සකස් කරනලද ප්‍රමිතින්ට අනුකූලව වෙලඳ පොලට ගෑස් මුූදාහැරීමට පිවනගන්නා බවද අධිකරණයට දන්වා සිටියා. ැස් මටික්ටොන් තුන්ඳහා සත්සයක්ක් රැගත් ලිටරු සමාගමට අයත් එපක් බෝල්ටානෝකාාව පසුකය සෙනසුරාදා මෙරට ළඟවනා. එහි පොපේෙන්සා බියුටරෙන් සංයුතිය ප්‍රමිතියෙන් යුක්දබවට අනාවරණේවයතත්, ගැස්වල ගඳසුවඳ හඳුනාගැනීමට යොදනම කැප්ටන් සංයුතිය අදාළ මට්ටමට පවතිනවාදයන්න සම්බන්ධයෙන් ගැටලුසාහගත තත්වයක් මතු ඇතිබවටයි වාර්තා වනේ. Lල්Pගෑස් කියපික් මටර එකට සම්මත එතිල්ම කැප්ටන් කියපික් සටමටර දහතරක අනුපාතයක් ගන්නේ හඳුනාකිෙනම සඳහා ද්‍රව අවස්ථාවේ පැවති යුතුවයි. නමුත් අදාළ නෞකාවේ තිබූ ගෑස් වල අගේ කිපික් සටමටර දහයක් වැනි අඩු අනුපාතයක් ලෙස, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ පරිීක්ෂාකිරීමේදී තහවඩු වුණේ. මෙහෙතුවෙන් අදාල නැවහි ඇති ගෑස් ගොඩබෑම තාවකාලිකව අතිටවා ඇති බව පරිභෝගික කටයුතු අධිකාරයේ නිල්ධාරියෙකු සහන් කලා. කෙසේ වෙතත් මේ සම්හන්ඳෙන් ලිට්‍රෝ සමාගම පැවසුවේ එම නෞකාවේ අදාල එතිල්ම කැප්ටන් ප්‍රමාණය පරික්ෂාකර ඇත්තේ වාශ්ප අවස්ථාවේදී බවයි. එලෙස වාශ්පාවස්ථාවේදී ගත් එතිල්ම කැප්ටන් අගේ ද්‍රව තත්ත්වේ පවතින බවට ගණනය කළ විට ප්‍රමිති ගත අගයන් සපුරාලන බවත් ලිට්‍රෝ සමාගම පවසනවා. පවතියන කොරෝා අවධනම සැකිලෙටගෙනෙ මෙවර ශ්‍රපාද වදනා සමය වෙනුවෙන් අලුත් රෙගුලාාසි ඇතුළත් අති විශේෂ ගැස්සක් නිවේදනයක් නිකුත් කරට බෙනපා. එන්නත් බාත්‍රා දෙකම අර්ගෙනතියේදෙත්, කොරෝණා වැලඳරු අයට මාස හයකට පසුව, භෝස්ත්‍ර එන්නත ලබා කන්න පුළුවන් කියලා සෞඛ්‍යංශ සඳහන් කරනවා. අද තිනෙති කරුණ සාධිතින් හත්සේ හැත්තැෑ දෙෙනෙකු හඳුනාගත් අතර එයනුමිරට වාර්තාවන සමස්ත කරුණා ආසාධතින් සංඛ්‍යාව පල්ලක්ෂ හැත්තෑැයි දහස් නවසේ හටහයක් දක්වා ඉහල්ලෙකයා. දසේ දහස් එකසිය සූහයි තෙනෙකු තෞතුරටත් ප්‍රතිකාර ලපනවා. අදතිනයේද සුවේ ලබූ තුන් සේ තිෙස් පස්තිනාද සපකින් මෙරට සුවේ ලැබූ සමස්ත කරා ආසා අධතින් සංක්‍යාව, පල්ලක්ෂ හතල සයි දහස් එකසේතුන් දෙෙනෙක දක්වා ඉහළ ගොස්බෙනවා. අදතියේදී වාර්තා කළ කරුණා මරණ දසයත් සපගින් මෙරට වාර්තාවන සමස්ත කරුණා මරන සංඛ්‍යාව දහත්‍රදහස් සහයිසි හත්තෑ හතක් දක්වා ඉහෙ ගොස්තිබෙනවා. මෙමර ශ්‍රපාදවන්තනා සමය වෙනුවෙන් නවරෙගුලසසිඇතුළලත් අති විශේෂ ගසත් නිවේදනයක් නිකුත් කරතිබෙනවා රත්න පුර දිස් ්‍රික්ලේකම් මාලන ොප පොතග මහත් ෙුෙැ ගස. නිේදනයට අනුව ලබන දහට වදාසිට දෙදස් විසි දෙක වසරේමයිමස දාසේ වදා දක්වා ශ්‍රපාති වන්තනා ස මේ ක්‍රියාත්මක වවා ශ්‍රපාද වන්තනාවේ නිරතවන සදැහවතුන් සඳහා කොරුණ වසගත තත්වේ හේතුවෙන් ගතයුතු ක්‍රියා මාර්ගද සඳහන් කරමෙනයි මෙම ගසත් නිේදනයනිකුත්රඇත්තේ. එයනු සදහවතුන් කරුණා මර්ධන එන්නත් ලබාගත් බවට, කාර්ට් පතහෝ ඒචාය පිටපතක් ළඟතපා ගතියොතු වනවා මොක ආාවන්න පැල්ද මහා දුරස්තභාවේ පවත්වා කරමින් ශ්‍රපාද වන්තනාව නිරතව ුතුවනවා වදනාාව පැමිණෙන් පිසශ්‍රීපා මළුව තුළ නවාතන්නුගෙන, වදරකිරීමෙන් පසූපිට වවෙ අයුතුයි, සංචාරක වලදාමත් තහනම් වන අතර, අනුමතළ වෙද සැල් සෞௌකි මාර්ගෝ දේශයන් අනුව, ක්‍රියත්මක ියුතු බවයි, ගැට් නිවේතනය දක් වෙන්නේ. එන්නත් මාත්‍ර දෙකම ලාගෙන තිබේදීත් කොරා වැල්දනු අයික සිට නම්. ඔුට මාස හයකට පසු. බට මාත්‍රාව ලබාගත හැකි. මොනයම්හෝ කොයිඩ එන්නත් මාත්‍රා දෙකක් ලබාගන්න. දෙවැනි මාත්‍රාවෙන් මාසතුනක් පහව වෙලා තියෙනව. ඔවුනට අපි ගෝස්ට එන්නත් මාත්‍රාව ලබා දෙනවා. මාත්‍රා දෙක ලබාගතර පස්සෙ කොයිට රෝගය වැලඳනොත්. අපි කියන්නේ කොයිඩ රෝගගේ වැලදිලා මාස හයකට පස්සේ එන්නට ලාගනිික මවශය කටතත් පතුර ති මාත්‍ර ලාත් ැනම් ාගන්න ම පශ්න. තම මුලින් ලාගත්තු තැනිම්ම ලාගන්න නිකලයක් නෑ ඕනෑම කර වැසකට ඕනෑම දිස්ත්‍රික්කයක ඕෑ මධ්‍යස්ථනයකින් ඒ සේව ලබාගන්න පුළුවන්න. මෙතර අදදිනය දක්වා පනවාති වූ සෞඛ්‍ය මාර්ගෝප දේශ ලබන තිස්සෙක් වන්දා දක්වා දීර්ග රීමට. සෞඛක සේවා දක්ෂ ජනරල්වරයා තීරණය කරති වෙනවා. ඉදිහා සෞඛ්‍ය සේවාක් ක්‍රියාත්මක වෙන ලෝකේ හොඳම රටවල් අතර අපි රටට හිවි වන්නේ විශේෂ ස්ථානයක්. මෙම තත්වය තවත් වර්තනය කරමින් දියුණන් රටක දත්නට ලැබෙන ආකාරේ ප්‍රාථමික වෛ්‍ය සත්කාර එකකයක් පළමු වරට අපි රටේ ආරම්භ කරුණා. නදපති ගට රජපක්ෂ ැතුමාගේ සෞභාගේ දැක්ම ප්‍රතිපති ප්‍රකාශයනුව යමීන් මෙරට ප්‍රථමමාංග සම්පූර්ණ වද්‍ය පහසුකම් ලබාතිීමේ වැඩසටහන ආරම්භ කරුණේ මරිගම පල්ල වෙල්ල ප්‍රදේශයෙන්. එහි දිකරඇති ප්‍රාමික වෛද්‍ය සත්කාර එකකය සියලු පහසකම්වරින් සමන්විතවනවා. ප්‍රදේශය ග්‍රාමිය ජනතාවට තා පහසුවෙන් ප්‍රාත්මික වෛද්‍ය ප්‍රතිකාරණ මෙ මකින් ලාගත හැකයි. රෝග හඳුරගනීම සඳහා අවශ සියලු පහසකම් මෙහි පවතිනවා. ප්‍රදේශවාසයන්ගේ සෞඛයට අදාල සීරතුරොතුරු මෙම ස්ථානේදේ පරිකනක ගත කරෙනවාහ. ගේ රිපත් කල සැ තුර තුර ල ාග ැගේ ැං ආද ට ේ හැටක මින් ්‍යප්‍රති ක්‍ර කරතිබෙනවා. ඒ වන්න කොට ලංකායි ප්‍රාතිම සෞකි සේ පදයේ තිවිච් ගැටනුහඳනගත් පලවැවෙනි ැටලුතුම අපි දක් ඒකට බුණේ බාහිර රෝගී අංශක්‍රමය හරහා අපට කිසියම් රෝගයක් හදිච්ච කෙනෙ ඉල්ල දේතම පිදුන්නේ. ඇැබැයි ඒ අනුව අපි දැක්කා බෝ නොවෙන රෝග කියන තර්ජනය ලංකාව බේර ගන්න න ඒක්‍රම හරින්නේන මොද කවරහට කෙනකට රෝගත් යනක අන්ුරගන්නට දරග සාතම අපි විශේෂ මේ ප්‍රති සංධනටයුතු පටන්ගත්. දරුවන් සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රචාරණයන් සිදුකිරීමේදී භාවිතයට ගතහැකි නිසි ආචාරධර්ම පද්ධතියක් සක සගතයතු බව ජනමාධ්‍යමාතය දලස් අලාපිරම මහතා පවසනවා. මෙම වසරේ ජනවාරි පළමුුණද සිට නොෑැඹර තිස් එක දක්වා ළමා අපචාර සම්බන්ධව පැමිණිලි දස දහස්සත්්‍යය දහතුනක් ලමා රක්ෂක අධිකාරයට ලැබේ තිබෙන බවද දරුවන් සම්බන්ධ මමාධ්‍ය වැඩමුලුවකදී ජනමාධ්‍යමාත්‍යවරයා ප්‍රකාශ කලා. රුවන් පිළිබඳ වාර්තා කරනීදී ජනවාද්‍යනුකමණී කළයුතු ආචාර් ධර්ම පිළිබඳ වැඩමුවක් ජනමා ්‍යමාත්‍යංක්ශීදී පැවැත්ුණා. දර්වා ජනවාදය සහ සමාචයමයින් අදහස්දක්වමින් අමාත්‍යේ දල්ල සහපිරිම මහතා තවදුරටත් සඳහන් කළේ දරුවන් පිරිබඳ වාර්තාකරනීදී බධ්‍ය වගකිමින් ක්‍රිය කළ යුතු බවයි. මේ වෞර්ධ ජනවාරිී පළවෙනිදඳලා. නොම්බ තිස්ෙ එක දක්වා. ලමාරක්ෂණ අධිකාරයට විතර. ළමා අපචාර සම්බන්ධයෙන් ලැබිච්ච පැමිණිලි සංඛ්‍යාව දහදා හත් සිය දහත් තුනයි. මේ වාර්තාාවෙන් තොර තුරන්මදතියාගන් ඒ ළමාරක්ෂණ අධකායට විතරයි. පොලිසියට මිට අමත්‍රවාර්තාාවනනිව දන එක් තින සංධානය නම්ර. ලම අයිතිවාස්කංට ගරු කරන රටවල් හැට. හැටෙන් පනස් හතක්. අපි අසංස්කෘතිකයි කියලා දුන්වන්න බටරි රටවල. මුලුව ආසියායමතිීන්නේ රවල් තුනයි ජපානය සිංගප්ූර දකුණුරා ෝක. අප්‍රචාර දනී වැඩිමපචාර සිද්ධ වෙන්නේ අප්‍රිගානු කලාපේ දෙක ආසියනු අපේ කලා නමකදම වෙලාතිෙන්නේෙ පළවිනි විිත්තිකාරය අපරටේ දරුවා දැනුවත් නොකරන අධ්‍යාපන ක්‍රමයක නීති පද්ධතිය දරු ආරක්ෂ කරමේ තුන්වැනි කාරණය තමයි සංනිවේදන පද්ධතිීයතිෙන ැටු. එන ඔබ සියල්ලට වඩා එකට වගේකයුතු තනිපුද්ගලි ගත්තොත් එපුද්ගලයා වෙන කවරවත්්‍යෙමයි මෙරට ජනමාද්‍යමති දළ සලහර ම විශ්වාස කරනවා අපේ අමාත්‍යශ වකකිීම තමයි. දරුවන් සම්බන්ධ කරුණු ප්‍රචාර්මයදී යම් නිශ්චීත. ආචාර ධර්ම පද්ධතියක් ගොඩනනාගන්න රාජ්‍ය අත්‍යපල් නිශන්ත රජි ප්‍රෝතියක් ද්‍යක්ෂජන් වල් මහන් සමරණය යන හත්වරන් මෙෙන්ම විද්තුන් මෙම පැඩමුළුවෝටෙක්ව සිටියා. පාකිස්තාානයේ සියල් කෝට් ප්‍රදශයේදී පසුකේතා අමානුෂ්‍යය කලෙස කාාතනයක් කරනු ප්‍රියන්ත කුමාර මහතාක පවුලේ සාමාජකින් වෙත මුදල් ප්‍රධානයක් සිදුෙරුණා. අමාත්‍ය මහාචාර්ය චේර් පිරිස් භාතාගේ ප්‍රධනත්වයෙන්. ප්‍රියන්ත කුමාර මහතාගේ කේදනිය වියෝව සම්බන්දධෙන් අමාත්‍යවරයා පවුලේ ඥාතින්වෙත බලවත් ශෝකය පල කලා. දරුවන් දෙදෙන ඇතුළූ පවුලේ සාමජකින්ගේ ආර්ථික සුරක්ෂිතභාවයෙන් වෙන් කළේතු උපකාර කඩදිමින් ලබාදීමට පියවරගන්නා පවයි අමත්‍යවරයා සඳහන් කළේ. පාකිස්ථාන රජයෙන් හිමිවන වන්දි මුදල් හා අනෙකුත් ප්‍රතිලාබ නිසි වේලාවට ලබාතීමට කටයතු කර ලෙස අමාත්‍යවරයා පාකිස්ාන රජයෙන්ඉල්ලා අතිබෙන පා. අතර ප්‍රියන්ත කුමාර මහතා පාගිස්ථානී සේවය කළ අයිතනින් සෑම මාසයකම පස් වනතා. ඔහුගේ මාසික වැටුප ලබාතීමට ද එකත්වය පල කරතිබෙනවා. විදේශ අමාතේංශ ලේකම් ජයනාත් කොළොඹගේ මහත ඇතතුල පිරිසක් මෙම අවස්ථාව ටෙක්ව සිටියා. අපි දන්න ලව යනවාඒ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධෙන් උපරමය කරනෝට. සමාගම. අපේ රජයට දන්නලා තියෙන්නේ අකණ්ඩව ප්‍රියන්ත කුමාර මැතතුමාගේ වැටුප අකණ්ඩ ටිවනොහයි කියලා. ැන් ඒ සම්බන්ධෙන් නිශ්චිත භාවයක් තියන්ට. ඒක මං විශේෂයෙන් සාකච්ඡා කලා පකිස්ානය වැඩවන්න මහකුම සාරරිස්තුමා සමාන්ජ. දෙ මම පකිස්තාාන් පරජීයට කිව්වා. හැම මාසයම පස්වෙනිදාට ප කොපතුමේගේ ගිෙනුමකට ඒ මුදල් ගෙවන්ට වැඩ පිළිවෙලත් සකස් කරන්නේ කියලා. නා බ්ඩාරනායක ජාතයන්තර ගොන්තුරුපොල අවට නව රතවාහන්න සැස්මක් සකස් කරෙනවා. අදිර දෙක ඇට තෙක්‍රියාත්මං කකිරෙන මෙම ්‍යපෘතියට වකිරන මුදල රපයාල් මිියේන හැසියක්. ටනායක ගුවන්තොට පොල අවට මාර්ග තදබදය අවමකිරීම නව රථවාන සැලස්මක් සකස්කිරමේ අරමුණයි. පලමු අදිරට තේ ඇවරිවත්ත හන්දිය සිට අයචන්න මන්ඩල ප්‍රවේශයදක්වා මිටර හයිසි හැටක්දික මන්ති රුහතරක විත්ව මාර්කයක්කිදිකිරෙනවා මෙහිදි කිරීම් තැනටමත් අවසාන්. ඊට සමකාමීව ඇරිවත්ත මන්සන්දියංවර්ධන කිරීමට ද අපේක්ෂතයි. දෙවන අධිරටතේ ආයොචන මණ්ඩල පිවිසුමේසිට මනිුව ගොඩ දෙසට මීටර එක් දහස් පනාහක් දි මන්ති රහතරකින් යුත් විත්ව මාර්කයක්කිදි කරෙන මකී පහසුසඳහා ගුවන්තුරපොලි මගේ පර්යන්ත ගන්නකිල්ල ප්‍රති විහුකත්ත කිරීම හා ප්‍රසංස් කරුණේ කිරීමටත පියවරගෙන ඇති පව, අමාත්‍ය ප්‍රසන් රණතුග මහතා පවසනවා. මි ඉධරිතාව ඉක්ම වීමේ ගැටලුවට විසදුමක් ලිසයි ඒ සිදු කරන්නේ. මකී පර්යන්ත ගොන්නකිල්ලි විගමනික ප්‍රදේශය වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට දැනටමත් කටයුතු කර තිබෙනවා. ඊටවැකරඇතිමුතල රුපියල් ලිියන හාසිීති හා. මේ අතර කටනු අයික ගුවන්තුරුපොලේ මිියනයක් වන වර්ෂික මගේ ධාරිතාව මේමනවිට ිලියන දහය දක්වා ඒල ගොස්තමිෙනවා. ව්‍යාපෘති අවසන් වීමෙන් පසු එම ධරිතාව මිලියන පාලව දක්වා ඒලයනු ඇති බවටයි විශවාශය පල කරන්නේ නිශන් පසකය සැනුරා න්දනේද ජත්‍යන්තර මුහදේද මද්‍රව කිලෝගැම් දෙසේ පහක් සමඟ අතර ගොඩ ගත්සකරුවන් අද කොළඹ වරහිට රැගෙනවා. ෝයචරිත් ඔන් මෙලෙස රැගෙනන අවස්ථාවට ආරක්ෂක ලේකම්බරයා වගේම නාවක හමුදාපතිවරයාත් සහභාගේ වනා මෙම මද්‍රව සම්බන්ධයෙන් පොලිස් මද්‍රවනාශක කාරංශය මගේින් ඉදිරි විමර්ෂණ ක්‍රාත්ම කරනවා. හමු ද්‍යං ුද්ධ තොරතුරක්දනම්ක ගනිමින් පොලි ද්‍ර ශ කංශෂ සහ නවික හමුදාව පසුගකළ හස්සඳා විශේෂ මද්‍ර විනාශකමිහොමක් දියත් කළලා මෙ මෙහෙුම සඳහා නවික හමුදාව දින විසි පහක කාලයක් විමර්ෂණ කටයතු සිදු කරති. නවික හමුදට ඇත් සයිුර නවක් කාවි යෝදා කෙන සිදු කළ මෙම මෙහෙමින් මද්‍රව කිලෝකරෑම් දෙසිය පනහක් මෙම ඉරාණ්‍ය චාතික සැකරුවන් පස් දෙනෙකූ හා පකිස්ථාන ජාතික සැකරුවෙකු අත්ත ඩංගුවට ගැනුණා. ලකා රජ රජ්‍ය ප්‍රතිපත්තිය මත මෙම මත්‍රවිනාශක අට යුතු ගිදිරියටත් සියනුම බුද්ධිෂය වන්ස සමඟ එකතුව අන්ර්ජාතික මුත් ස්තේරේද ශ්‍ර ලංකා නායිකාබපුතාාව විසින් ඉදිරියටත් කිරීම බපොත්ව වනවා. ෙවසරතු මත්‍ර වැටලිින්වට සබධ විධකාර්‍යයක්ක්ෂ මින් අතර ගොටත් මත්‍රව සබන්ධීින් පොලිස් මධ්‍ය ප්‍රකාශක දෙතිකඥ නිහල් තල්දුව මහතා මාධ්‍යයට කරුණු පැහැදිලි කලා කාරයෑ වි අත් අඩ ගොට ගනු ලබූ බොලු හැරයින්ංඛාව පිලෝගෑම් එක්දස් පන්ය අඩුවක් හමනවන මෙම හෙරයින් සම්බන්ධව සැක්කරවන් විේදාස්තුන්ස වි සිද දෙනෙකු අතරංගු ගන ලබ හෙරයින් සබන්ධයෙන් පමණක් දරවාදිි කර නඩුවි ේක්දසෙසේ හැත්තහයක් ැවරීමට කටුතු කරතිබෙන. ල අවස්ථාවලදී ශිලංකාවට ජාවාරම්කරුවන් විසින් වනු ලැබූ මෙ මද්‍යවවල සඳහන් සලකුණ වල වෙනස්කමක් මෙමවස්ථාවේ දකිනට තිබෙනවා හේයනුව මෙම හුතෙන් හඳුනාගණු ලැබ ජාාවරන් කරුවන්ගේ සකුණු මනවාද ක්කුම රටවලේවාදයන්න අනවරණයක ගැනීම සහ අද නා කාරං වි ර චනක. තු වැැවීමට අදස්කම් ල දෙදහස් විසි එක වසරේ ශ්‍රී ලංකයේ බැංකු ලෙස බ්‍රරිතානය ද බැංක සඟරෝමගින් ලංකා බැක්වුව සම්මානයට පාත්‍ර කළතිබෙනවා.ං සන්. ොඩ මේ පැවැති සම්මාන උල්ලේදී ලංකාබැංකෝට මෙම සම්මානි පිරිනමමාත්තිබෙනපා ශ්‍රී ලංකය ජනතාවගේ ජීවිත නකාසිටුවමින් ලංකාබැංකෝ රට වෙනුවෙන් සිදුකරන මෙහෙවරාක කරමින් මෙම සම්මානි පිරි නැබවා. දෙදහස් දොලහ වස්රේසිට අකණ්ඩව ලෝක ශ්‍රණිකතකිරින්වල ඉහළම බැංකු දහස්ස අතරට ලංකාබැංකෝ එක් වසිටිනවා. මෙම බ්‍රන්් ෆිනන්් ලකා මින් මෙෙරට අංකේකේ බැංකු සන්නාමේ ලෙස ලංකා බැංකූ ලයිස්තුගත කරති බෙනවා එහි සන්නාම වටිනාකම මෙන් වසරේ දී බෙඩියන පනස් තුන ඉක්මවා කියයා එය දේශීය බැංකුවක් මෙතෙක් වර්තා කළ ඉහල්ලම සන්නාම වටි නාකමයි සෞබහගේ දැක්ම අනුව යමින් අනාගත පරපුර නවීන තාක්ෂණ දරමින් සන්නධ කිරීමේ වැඩ පිළි වෙලක් ආරම්භෙර වුණා. ගගේක ංවද රජ මත්‍ය ංශෂ අර්ත ඇති ග්‍රික නවස සංවර්ධන අධිකාරීමගින් මෙම වැඩපිළිවෙල ක්‍රියත්මක කරනවා යනු පසල් සිසුම් සදහ පරිගන කල බදීමේ වැඩපිළිවෙල් ආරම්භ කරුණ, රාජ අමාත්‍ය ආචාරිනාල ගොඩහි වමහතාක ප්‍රධහනත්වෙන්. වැඩපිළිවෙ අටති, රාකම බැසිලි කවිද්‍යාලයට වශ පරිගන කළ බාදීමට රාජ් අමාත්‍යවර ආක්‍රියයක් කලා. වන අලින් ගම් වැදීම වැලක්වීම සඳහ අපරදිශත්‍රික්කේ අිවැට ඉදිකිරීම කටේතු හෙට දවසේ ආරම් කරන සූදානම් කියලා, රාචමත්‍ය විමලවේර දිසානායක මහතා පවසෙනවා. අපි අියවට ල ෙ කලද රම්භ කරනවා. දවන්තුමකාර විතාලගන්න අදියකල් කැ. දැන් මේක අපි දාස ම් පාද ආරම්භ කරනවා විශේෂෙන් අපේ අමත්‍යන්සේ ිකන්තුමා ප පදු ජනතුමා එතුමා යි විියද අඩු කරන්න දැ අම් පාරේ අලියටවල්ලදන පාරදීලතිීන්න. න කහත . අි අවශ්‍ය අද දනවා ද කල දෙෙනවා අය තමයි අනිවට හද ේ වියදම හනක් ක අඩදෙන. අර රදින දහමද. සිවිත හමුදාව සම්මන්ත කරන්නන මයිඇබි මේ කටත්ත කරන්න. හිටපු ආක්ෂ කලේකම් හේමසරී ප්‍රනාාන්දු මහතාට එරේ නඩු පේදී. හිටපු ජාතික බුද්ධිපානී සිර මෙන්්ඩිස් මහතාගේ සාක්ෂය නොකැඇඳවන බව නීතිපතිවරයා කොළබ ත්‍රපදගල මහධිකන විනිසරු මරලට දැනුතුන්න්නා ඒෙත් විනිසුර මඩලය තිරණය කළේ ඔහුගේ සාක්ෂය කැඳවීමටයි. ඒ සමඟ තමත්ත ඩු හිපේක දුරතුරු අධිකරන පවත්තුලින්. ස්ක ඉදා ත්‍රස්ත ප්‍රහර පිබඳ බද්ධ ොරතුර ලැබි ිපද ඒ වලක්වා කැනීමට ක්‍රිය නොකරීම සම්බන්ධයනුේ හිටපු අරක්ෂ කලයකම් හමසිරි ප්‍රනාන් දු මහතාට චෝතනා එල්වී ඇත්තේ. එම නඩුවේ සාක්ෂිකරුවක වන සිර මෙන්ඩිස් මහතා අදදින අධිකරනය හමුවේ පිණි සිටියා. හි ියච ොලස ජනරල් ස දරශද සිල්ව මහතා ඉල්ලා සිටේ ශක්ෂිකරු ඉදිරිපත් කර තිබූ වෛද්‍යවාර්තාවකට අනුව. ඔහු සාක්ෂිතීමට සුදුසූතත්වයකින් සිටින්නේ දැයි පරිීක්ෂාකිරීම සඳහා කොළඹ අධිරන වෛද්‍ය නිලධරිවරයා හමෝට ඉදිරිපත්කර වාර්තාවක් කැඳමර ලෙසයි. සිර මෙන්ඩිස් මාතා අධකරණය හමුවේ සාක්ෂීතීමට හැකිතත්වේක සිටින බව හුගේ නේතිචවරය අසනහර කලා ඒත් ක්ෂි දෙන අත්‍රවාරයේ වරින් වර ඔවුට විවේක ගැනීමට සිදුවන පවයි ඔහු සඳහන් කළේ කරුණු සලකාබලෝ ත්‍රිපුද්ගල මහාධකරණය සිර මෙන්ඩිස් මහතාගේ සාක්ෂි කැවීමට තින්දු කලා මෙම නඩුවේ වැඩිදුර විවාාගේ චනවාරරි දහ අටමනදාට කල්තබවා. මාබැංකු අධිපති අජි ්‍යවාත් කපරාල් මහතා නිකුත් කර ඇතිි ගැසක් නිවෙතිෙනයක් බල රයිතකර ලෙස ල්ලා ගුණු කරඇති පෙත්සමට විරුතා ඉරිපත්කරීමට ඒ මහතාට හා මුල් එමන්ලේට අද කල් ලබාතුා. ්‍ර ලංකා නීතිච සංගමයයි පෙත්සම ගුණු කරතිමුණේ. අදාල විරෝධතා ජනවාී පස්සනදාට පෙත් ප්‍රතිවිරෝධතා ජනවාී හත්වන දාටත් පෙරත් ඉදිපත්ක ලෙස අධිරනේදරු තුන්නා. බැංකු ගනුම් හහා මෙට ලැබෙන විදේශ මුල් ශ්‍රී ලංකා රපියල් බට පරිවර්තනය කිරීම අදාළ ගැසට් නිවේතිනය මගින් අනිවාරය කර ඇයි පෙත්සම්කරුවන් ජෝතනා කරනපා. පෙත්සම සලකාබැලීම ජනවාී දවන දාටනීමකිරුණා. අපරාත පරීක්ෂණ දෙපාර්තමිතුව බාරය රඳවා සිටි අපරාත කල නිසා මජික ජනිත් මදුෂංකෙවත් පොඩි ලෙසි ලබන විසි එක්ුණ තාතක්වා රක්ෂි බන්තනා රගත කරුණ. ඔහුට බන්තනාකාරය තුලදී විශේෂ ආක්ෂාවක් ලබාතන ලෙසද කොළඹ ප්‍රධාන මයිස්ත්‍රත්වරය අනියෝක කලා නියෝච්ච සොලස් ජෙන්න්ුුවල් දිදී පිරිස් මතා අධිකරන හැමුව එක්කයා සිටි සැකරු පොලිස් මත්‍රව නාශික කාර්ංශ නිල්තාරින් සමකෙක් මත්‍රව හා අවි්‍යාරම්ද කළ පවට විවර්ශනවලති හෙ වී ඇතිබවයි. පාලිේන්තුව වාර්ර අවසන් කිරීම සම්බන්ධයෙන් සමාජයතුල විධා දහස් පල වනවා. මේ සම්බන්ධයෙන් අධ පවතියේ බාධ්‍යමෝලදේ මාජන නියෝජිතයන් පලකළ අදහස්කිහිපයක් දැන්. නිදාශයන් පස්සේ අපේ රට අද තියනෙ අපි ඉතිහාසේ ඉතාමත් භාහනක ආර්ථක අර්බුදේ. අර්බුදයක් තියෙන අවස්ථාවක පාලිමේන්තුය වහන්නේ ඉතාමත් පැහැදිලි ආණ්ඩුවට. පසලට උත්ර ැ ෝප්පක ෝපයක මගේ වැදගක් පිට සබූන හෝසන එහම පාලිෙන්න්තු කල් ප පුදක් ති න තමයි වික්ෂේ මොද ට මතකඇති පස්කරද වාර්තාව ෝප ක කට ත් න්දුව පාලිමෙන්තු කල් හ ර ැ ත් පාලි . ලි තුල ම හඟන්න තරන්දයක් තිබෙන සිලුදේ පසිද්ධේ හැමෝටම කියලා අප ඉටු කරේ ඉතා මුල්ලෙලපනා කරනය බලය තියෙන්නේ පාලිමේන්තුවට මේ වගේ වෙලාවක පාල්ලිමේන්තුව එකකොස්සනිදට වාරවාසාන කල රැස්ටන්ඩ පාලිමේතුවෙන් දිනීමම කරහම දරු ජනාධි පයිතුවා යනවා දහටමවිනිද දහටමන්ද අති ශේෂ ගැක් පත්ත්‍රයකින් එතුව මේක කරදන අතිකරු ජනාධිපයිතුමා ඇයි මේ කල්ඩැම්මේ. එනිසා මොන්න මතයක් සමාජයතුල තහවුරු කරන්න උත්සහ කලා. අවදාහ රිදවසක මේ ඇත්තට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එනිසා මේවා අලුතෙන් කතා කරලා මහජනතාව නොමගැවීම නෙමෙයි ම හිතවා විපක්ෂයක් විසිං කළ යත්තේ. විපක්ෂා විසිං කළ ත්තේ රජයට කිසි අම්මාකාරයක මඟ පෙන්වීමක් කරන්න එක. ඔබ දකින්න ඇති කිසිදු අවස්ථාවක කොහොමද මේක කරන්නේ කියන කාරණයගන්නට පැහදිලිර පුලන්කමක් න. රජයක් විදිරි ඉතාම වගකීමෙන් යුතුව කියනවා. අපිට අපේ ආර්ථික සාර්මආර්ථික කළමනා කරණය පිළිබන්ද හොඳ අවබෝධයක් තේෙන. ඒ සඳහාවන වැඩ පිළිවෙලා අපේ ක්‍රියාවට නංගොමින්ඉන්න. මහනුවර දුම්බර ප්‍රදේශයට ආවනික සාම්ප්‍රදායික කර්මාතයක් වන දුබර රටා ලෝක උරුමයක් විදිට නම්කිරීවී යෝජනාවක් යුනුස්කොවට ඉදිරිපත් කරතබෙනවා. සංස්කෘතික අමත්‍යංශයි මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ුනිෙස්කෝ භර්ෂක සමලුව ප සුගේ දහතුන්වැනිදා ප්‍රංශේදී ආරම්භ කරුණ. දුම්බර රටාකර්මාන්තය කුුවී ියෝකට නැකම් කියනවා කොඩ සාලේ ප්‍රදේශීලකම් කොට්ටසට ඇත් කලා සිරිකම්මානය පවුල්ල සේ වෙසක් පමණ දුම්බර රටාකර්මාන්තයෙන් ජීවත් වනවා.. ස්වාතිරල්පානයේ පෝත්ති තුළින් අදට අපේ සමකන්නවා. ඔබට සභරායක් ආයෝන්.